never stop moving. Never stop, never stop moving when life's calling you. දැන් මේ කතා කරන ප්‍රතිසස්ත පනත මේ වෙලාවේ හදිසියෙන් ගේන්න ඕන එකක් නෙමෙයි. මේ ප්‍රශ්නෙට පිළිමක් හැටියට මේ ප්‍රසත්ත පනත අවශ්‍ය වෙන්නේ නැහැ. මේ තුල විශේෂයෙන්ම ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා වෙනත් අරමුණු ගණනාවක්. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ තියෙන බලතලත් විශාල ප්‍රමාණයක් අඩු වෙනවා ප්‍රසත්ත පනත ක්‍රියාත්මක කිරීමත් එක්ක. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මාධ්‍ය මර්ධනය කරන්න, ඒ වගේම වෘත්තීය සංවිධාන මර්ධනය කරන්න, ඒ ප්‍රසත්ත පනත හරහා විශාල බලපෑමක් එල්ල වෙනවා කියන එක අපි දකිනවා. ඒ වගේම වැරදි කරන අයගේ දඬුවම් ලිහිල් කරන්න මානව හිමිකම් සංවිධානවල උවමනාව මත තමයි විශේෂයෙන්ම මේ පනත් කෙටුම්පත අද සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ විපක්ෂය හැටියට අපි දැඩි ලෙසයට විරුද්ධව කටයුතු කරනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ තත්ත්වයන් දිහා බලපුවහම අද අපි දකින ඕනම රටක මේ වගේ ජාතික ව්‍යසනයක් ඇති වුණ ගමන් මුළු රටේම සියලුම දේශපාලන නායකයෝ සියලු දෙනා එකතු වෙනවා. මේක මේ දේවස්ථානවලට ගහපු නැත්තම් ක්‍රිස්තියානි අහිංසක ඒ බත්තිකයන්ට එල්ල කරපු ප්‍රහාරයක් නෙමෙයි. මේක සිංහල අයට, දෙමළ අයට, මුස්ලිම් අයට කියලා, එහෙම නැත්තම් ශ්‍රී ලංකා UMP JAP කියලා මේ පක්ෂවලට එහෙම එල්ල කරපු ප්‍රහාරයක් නෙමෙයි. මේක රටට එල්ල කරපු ප්‍රහාරයක්. ඒ නිසා මේක ජාත්‍යන්තරෙත් එක බොහොම පැහැදිලිව ගැටෙනවා. ISIS සංවිධානයේ ලෝකේ ප්‍රබල රටවල් රාශියකට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඇතිවිච්ච තත්ත්වයෙන් අපේ රට මුදවා ගැනීම සම්බන්ධව සියලු දෙනාම එක්ක කටයුතු කරන්න ඕන අවස්ථාවකදී පදනම් විරහිතව, ඒ වගේම වක්කීම් විරහිතව මේ කිරියල් ඇමතුමා ඇතුළු මේ කණ්ඩායමක් විසින් කරගෙන යන වැඩපිළිවෙල අපි නැවත නැවතත් දැඩි ලෙස ඉහලා දකිනවා කියන එක මතක් කරන්න කැමතියි.